දැන් හැමෝම සාදුකාරයක් පවත්වන්නකො. හොඳයි, එහෙනම් අපි මේ වෙලාවේදී සූදානම් වෙන්නේ ඒ ධර්ම සාකච්ඡාව කරන්න. ඉතින් මම පොඩි අපි උදේවරුේ කතා කරපු කොටස තව ටිකක් මතක් කරානම් ඒ ආශ්‍රයෙන් අපිට තියෙන ගැටලු සාකච්ඡා කරමු. උදේ අපි දේශනා කර්මින් ආවේ කෙනෙක්ට මේ මොහොතට පැමිණියොත් ඒ මේ මොහොතට පැමිණීම තුළ තමයි ඒ ජීවිතයේ නිවීම, සතුට, ආදරය ලැබෙන්නේ කියලා. ඒ වගේම ඒක අනිත් ඇත්ත තමයි, කෙනෙක් ඇත්තටම මේ මොහොතට අවදි වෙන්න පුළුවන් වුණොත්, මේ මොහොත කියන එක හඳුනගත්තොත්, එතනින් තමයි යාගේ අපි කියන්නේ ප්‍රඥාවේ ආරම්භය, විපස්සනාවේ ආරම්භය. ප්‍රඥාවේ ආරම්භය සිද්ධ වෙන්නේත් කෙනෙක්ට ඒ මොහොතට, වර්තමානයට අවදිවීම තුළ. ඒ වගේම තමයි ඒ අවදිවීම තුළ තමයි කෙනෙක්ට ජීවිතය කියන්නේ මොකක්ද කියන එක හම්බෙන්නේ. අපි උදේ කරුණු ගැන ටිකක් කතා කරා. ජීවත් වෙනවා, ජීවිතය කියලා හම්බෙනවා කියලා කියන්නේ, දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මනසේ කෙනෙක්, යම්කිසි කෙනෙක් කාලය කියන ස්වභාවයට තාම අසු වෙලා ඉන්නවා නම්, මනසට අසු වෙලා ඉන්නවා නම්, මනස නැමැති මායාකාරයට, කාලය නැමැති මායාවට, කාලය නැමැති සිහිනයට කෙනෙක් ඇතුලේ හසු වෙලා ඉන්නවා නම්, ඒ අසු වෙලා ඉන්න කෙනාගේ ජීවිතයේ ඇත්තටම යාගේ තුල පවතින්නේ බය කියන එක. බය කියන එක මේ ඔබ හොඳට පරික්ෂා කරලා බලන්න. දැන් කාලය කියන එක විශ්වාස කරන කෙනෙක්ගේ ඇතුළාන්තය තුළ මරණ බය තියෙනවා. දැන් අපිට හිතෙනවානේ, දැන් අපි දැන් මේවා දැන් හිට ඉඳලා මෙහෙම දිගටම භාවනා කළොත් ජොබ් එක කරගෙන ගියේ නැත්තම් එහෙම අපිට හිතෙනවා අපිට මොනව වෙයි දන්නේ නැහැ, මැරෙයිද දන්නේ නැහැ. ඒ කාලේ විශ්වාස කරපු ගමන් ඇතර බයක් එනවා. හොඳට නැද්ද බලන්න. හැබැයි ඔහොම බය නැතුව ඉඳලා බලන්න ජොබ් එකට යන්න නැතුව මොකක්වත් වෙන්නේ නැහැ. වැඩි වුණොත් මැරෙයි එච්චරයි. ඉතින් ඒකනේ බය තියෙන්නේ. ඉතින් එතකොට එහෙම අපිට පුදුමාකාර විදිහට මේ කාලයේ විශ්වාස කරන නිසා, කාලය තුළ ජීවත් වෙන නිසා ඒක ඇතුලේ මරණ බය කියන එක තියෙනවා. ඒ වගේම තියෙනවා දැන් අපිට මෙහෙම මේ දේවල් අහිමි වෙලා යයිද, මේ මෙහෙම දේවල් වෙයිද අපේ ජීවිතය, අපි ඔක්කොම අතහැරියොත් මොනව වෙයිද අපිට කියලා අපි දැන් සමහරවිට අත්තරින් ඉස්සෙල්ලත් ගොඩාක් ප්ලෑන් කරනවා. ඒ කියන්නේ හිතෙනවා ගොඩක්. ඒ අපි දන්නෙම නැතුව වක්‍රව අපි තාම කාලේ විශ්වාස කරනවා. අපි මේ මායාවට අසු වෙලා ඉතින් හිතන්න දෙයක් නැහැ. අත්තරින් උනන් අත්තරිය ඉවරයි. බය වෙන්න එපා, මොකුත් වෙන්නේ නැහැ. ඒ කොහොමවත් ඊළඟට වෙන්න ඕන දෙක තමයි වෙන්නේ. එච්චරම හිතන්න දෙයක්. ඒ කියන්නේ අපි දෙයක් කරන්න ගියත් පුදුම විදිහට හිතනවා, කල්පනා කරනවා. ඒ හැම දෙයක් අස්සේම අපිට තේරෙයි තියෙන්නේ ඔබේ පැවැත්ම කෙරෙහි ඔබට විශ්වාස නැතිකම. පැවැත්ම කෙරෙහි ෂුවර් නැහැ. බය කියන එක තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ මනුස්සයන්ට විතරයි. මොකද මනසක් කියන එක ප්‍රබලව තියෙන්නේ, කාලය කියන එක ප්‍රබලව පවතින්නේ සිතුවිලි පාවිච්චි ගොඩක් පාවිච්චි කරන සත්ව කොට්ටාසකට විතරයි. සිතිවිලි විශාල ප්‍රමාණයක් පාවිච්චි කරන සත්ව කොට්ටාසය ගැන තමයි මේ ලෙඩේ තියෙන්නේ. දැන් මනුස්සයා කියන කෙනාට මනස ප්‍රබලයි. සිතිවිලි වැඩි. සිතිවිලි වැඩි, මනස ප්‍රබලයි. ඒ නිසා යාට මෙහෙම පැවැත්ම කෙරෙහි සුවර් නැති ස්වභාවයක්, බය ගතියක් එයාගේ ඇතුලේ තියෙනවා. හැබැයි අපි තිරිසන් සත්තු ගත්තාම ඒක තිරිසන් සත්තුන්ට එහෙම ගන්නෑ. එයාලා මේ පැවැත්මට එකතු වෙලා ඉන්නේ. එයාලට පැවැත්ම ගැන සැක බයක් නැහැ. දැන් ගහක් ගත්තාම ගහ මං කියන්නේ මේ
පැවැත්මට එකතු වෙලා කියලා. ගහකට මරණ බයක් කියන එකක් නැහැ. ගහකට නැහැනේ හෙට මොනවා වෙයිද කියලා අදහසක්. කුරුල්ලෙක්ටත් නැහැනේ. බලන්නකො ඕනෑම සතෙක්ට එහෙම අර ඒ වෙලාවේ යාට මොකක් හරි කරදරයක් වුණොත් ඒකෙන් බේරෙන්න හදනවා. ඒක ඒක අර ඒක ඕනෑම අපේ අපිට උනත් ඇඟ පිච්චෙදි ටක් ගාලා හිතන්නේ නැතුව ටක් ගාලා අත ගන්නෙ. ඒක එහෙම ප්‍රතික්‍රියාවක් තුනේ. එහෙම නිසා මේ එහෙම දීර්ඝ කාලීන බයවල් එහෙම නැහැනේ සත්තුන්ට. හොඳට බලන්න එහෙම දීර්ඝ කාලීනව මෙහෙම වෙයිද, මේකෙන් පස්සේ මොනව වෙයිද, මෙහෙම වෙයිද අපිට කියලා එහෙම සත්තුන්ට එහෙම එකක් නැහැ යන්න. ඒ වෙලාවට අවස්ථාව කරදරයක් වුණොත් බේරෙනවා මිසක් ප්‍රශ්නයක් ආවොත් එකින් ගැලවෙන උපක්‍රමයක් යොදනවා මිසක්. එහෙනම් එතකොට අපිට තියෙනවා එහෙනම් සතෙක් ගත්තාම උන් හරි නිදහස්. උන්ට මේ කියන බය කියන එක නැහැ. ඒ මොකද උන් එතකොට උන්ගේ පැවැත්මත් එක්ක එකතු වෙලා උන් පැවැත්මට දිය වෙලා ගිහිල්ලා. ගහක් ගත්තත් අපිට තියෙනවා ගහකටත් ඒ ප්‍රශ්නේ නැහැ. මොකටද ඔය දෙකටම සබදාහමටත් සත්තු සිව්පාවන්ටත් කාලය කියන ප්‍රශ්නේ නැහැ. එයාලා කාලය කියන මායාවට අහු වෙලා නැහැ. ඒකනි කියන්නේ ජේසුස් වහන්සේ අට කුරුල්ලෝ අට කොට පුරවන්නෙත් නැහැ, එකතු කරන්නෙත් නැහැ. හැබැයි එදා ලැබිච්ච හොඳම දේ අනුභව කරනවා. ජීවත් වෙනවා. ඒ මොකද ඔවුන්ට හෙට ගැනීම අදහසක් නැති නිසා. අර අර මේ තියෙනවා පාවලෝ කොයියෝගේ පොතක් වෙරෝනිකා ඩිසයිඩ් ටු ඩයි කියලා. එතකොට මේ වෙරෝනිකා කියන කාන්තාව එයා තීරණය කරනවා මේ සියදිවි නහ ගන්න. එයා සියදි මොකද එයා ඊට පස්සේ එයාට ජීවිතේ එපා වෙනවා. අවුරුදු 20 වෙද්දී එයාට ජීවිතේ එපා වෙලා යනවා. ජීවිතේ එපා වෙලා ගියාට පස්සේ දැන් මැරෙන්න ක්‍රමයක් නැහැ. දැන් නිකම් මැරෙන්නත් බෑනේ. නිකම් මැරෙන්න බැරි වෙලාව එයා දැක්කා මේ ලෝකේ අලුත් රටක් හොයාගෙන දිනා සෝවේනියාව කියලා. හැබැයි ඒ රට තාම ලෝක සිතියම් පොතට දාලා නැහැ. සෝවේනියාව කියන රට සිතියම් පොතට දාලා නැහැ. ඇයි ලියුමක් ලියනවා මේ වගේ රටක් හොයාගෙන ඒක සිතියම් පොතට දාලා නැහැ ලෝකේ කියලා. ඒ දුකට මම සියදි විනා ගන්නවා කියලා පෙතිබොර. කොහොම හරි ඩොක්ටර්ලා මෙයාව බේරගන්න. ඩොක්ටර්ලා මෙයා බේර ගන්න. හැබැයි ඩොක්ටර්ලා කියන කාරට ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් තව පැය 72ක් විතරයි. හැබැයි ඉතින් දවස් 72ක් ජීවත් වුණත් පැය 72ක් වුණත් එහෙම එකක් නෑ ඇත්තටම. පැය 72ක් කියලා එකක්වත් දවස් 72ක්වත් කියලා එකක්වත් නෑ. තියෙන්නේ මේ මොහොත විතරයි. ඒක ඉතින් මේ සම්මත ලෝකයට ඒක තේරෙන්නේ නෑ. ඒක දැන් මම මේ කොචිකෝ සමාට ඔබට මේක පැටලෙන්න ඇති. මොකද්ද මේ කියන්න හදන්නේ කියන එක. කාලය කියන එක නෑ කියන එක කියලා. එතකොට ඇය කොහොම හරි මේ ඊට පස්සේ ඇය දැන් මේ රටක් ලෝක සිතියටම දාලා නැහැ කියලා සූසයිඩ් කරගන්න මොකක් හරි මානසික දෝෂයක් තියෙන පිස්සුවක් තියෙන්න එපා. ඒ නිසා ඇය ගිහිල්ලා දානවා පිස්සන් කොටුවට. පිස්සු කියනවා එතන මේ ආ එන්න ඔයා එන්න බලන්න අපි මේ ජොලි එකේ ඉන්නවා. අපිට ඉන්සූරන්ස් ප්‍රශ්නක් නැහැ. හෙට ගැන ප්‍රශ්නකුත් නැහැ. අපිට කවුරුත් අපිට පිස්සු හින්දා කවුරුත් මුකුත් කියන්නේත් නැහැ. අපිට මුකුත් ඇත්තෙත් නැහැ. අපි ජොලි එකේ ඉන්නවා. එළියේ ඉන්න මිනිස්සුන්ට බලන්නකො පිස්සුනේ. බය වෙලා මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. ඒ මිනිස්සු දන්නේ නැහැ හෙට මොනවා වෙන්නවද කියලා. හෙට ජීවත් වෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි බයේ ඉන්නවා, එකතු කරනවා, එකතු කර ගන්නවා. බය පුදුම බයක ජීවිතය ගෙවනවා කියලා. පැවැත්මට පුදුම බයක් තියෙන කියලා. ඉතින් ඒතර වෙරෝනිකාට කල්පනා වෙනවා ඇත්තටම පිස්සු මේ ඇතුලේ ඉන්න ඇයටද නැත්නම් ගිලි ඉන්න ඇයටද කියලා. කාලයක් මවාගෙන කාලයක් හදාගෙන මේ විඳවන ජීවිතයද කියලා. අන්න ඒ වගේ තමයි අපිට තේරෙනවා අපි මේ තිරිසන් සත්තු පහක් කිව්වට ඒ සතු පහත් කිව්වට අපිට තේරෙනවා අපිට වඩා ඒ අය කාලය කියන මායාවෙන් නිදහස් වෙලා. අපි තරම් ටෙන්ෂන් එකක නැහැ. අපි තරම් කාලේ මවාගෙන මනසින් මවාගෙන දැන් අපි මේ ජීවිතේ නෙමෙයි ඊළඟ ජීවිතත් මවලා තියෙනවානේ. එක ජීවිතයක් නෙමෙයි ඊළඟ ජීවිතේ කොහෙද යයිද දන්නේ නැහැ. සතර පායොත් මවාගෙන තවත් තැනුත් මවලා මේ කාලේ ඔස්සේ කියන්නේ පුදුම දිගක් හදලා තියෙනවා. ඉතින් හැබැයි අපි දන්නේ නැහැ ඔය එකක්වත්. ඇත්තටම අපි කවුරුත් දන්නේ නැහැ අපි ගිය ජීවිතේ ඉපදිලා හිටියද කියලා. එහෙම එකක් අපි දන්නේ නැහැ. ඊළඟට උපදීද කියලා දන්නෙත් නැහැ. අපි දන්නේ මේ මොහොත විතරයි. අනිත් ඔක්කොම අපි පොතේ ගත්ත දැනුම් ගොඩක්. අපි කොහෙන් හරි ගත්ත දැනුම. ඇත්තටම බුද්ධ ආගම තේරුම් ගන්නවා කියන්නේ කොහෙන් හරි ගත්ත දැනුම් ගොඩක් ඉගෙන ගන්න එක නෙමෙයි. ඒක දත්ත ගොඩක්, ඒවා ඩේටා. හැම දත්තයක්ම සත්‍ය වහනවා ඔබේ. දත්තවලට බෑ ඇත්තටම අපිට මේ ප්‍රඥාව අවදි කරවන්න. දත්තවලට ඔබ දැනුමක් හදයි. හැබැයි දැනුමෙන් අන්තිමට වෙන්නේ දන්නා කෙනෙක් කියන මමෙක් හැදෙන එක විතරයි.
ඔබව ඥානය අවදි කරවන්නේ ඔබ මේ ඔබට දන්න අත්දකින්න පුළුවන් එකම මොහොත මේ මොහොත. අන්න එතෙන්ට අවදි වෙච්ච දවසට, ඒකට එකතු වෙච්ච දවසට, අන්න එදාට ඔබට ප්‍රඥාව පහළ වෙනවා. එදාට ඔබේ බය නැති වෙලා යනවා. ඔය බය ගතිය, ඔය හිතක් ගැන හිතාගෙන විඳින බය, ටෙන්ෂන් එක නැති දවසක් මවාගෙන, අර ළමයින්ටත් ගහන්න එකනේ පොඩි කාලේ ගාලා බාලගිරි දෝෂේ අදින වේට කියලා. ඒ කවදාකවත් එහෙම ගන්න නැහැ. ඉතින් ඒකයි ගහන්නේ. ඒකේ අපිත් දන්නේ. ඒක ළමයින්ට ගහන්නේ ඉතින් අද නෙවෙයි හෙට කියලා ගහන්නේ. ඉතින් කවදාකවත් එහෙම දවසක් නැති නිසා. එහෙම මොහොතක් නැති නිසා. එහෙම දවසක්වත්, එහෙම වෙලාවකවත්, එහෙම මොහොතක්වත් විශ්ේ නැහැ. ඉතින් එතකොට දැන් ඒකනේ, දැන් ආපහු අපිට පුළුවන් නම් මේ මොහොතට එන්න, ආපහු අපිට මාගෙන අපි ආපහු පැවැත්මට එකතු වෙනවා. ඒකනි බුදුරජාණන් වහන්සේගේ අහන්නේ අර ස්වාමීන් වහන්සේලා ගැන එක බ්‍රාහ්මණෙක් ගිලහන්නේ, ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයන්ට වැඩි ආහාරත් නැහැ. වැඩි ආහාරත් නැහැ උන්වහන්සේලා මේ මොකද ඔච්චර සත් මේ කැලෑවල ඉන්නේ, ගල්ලෙන් වල තින්නේ, පහසු කරුත් නැහැ. හැබැයි පුදුම සන්තෝෂයෙන් ඉන්නේ හේතුවයි. ඒතර කියන්නේ උන්වහන්සේලා නෝපං අනාගතය ගැන ඇති බයක් නැහැ. ජීවිත අතීත ගැන පශ්චාත්තාපෙකුත් නැහැ. මේ මොහොතේ සන්තෝෂයෙන් ඉන්නවා. මේ මොකද මේ මොහොතේ ඉන්නේ. ඒ කියන්නේ ඊට දේනවනේ, එහෙනම් බුදුහාමුදුරුව හැදුවේ ශ්‍රාවකයෝ කියලා බුදුහරෙන් ගෝලියෝදී උන්වහන්සේ කි උගල්ලා තියෙන නොකිය උඹලා පැවැත්මට බය වෙන්න එපා, හෙට ගැන හිතන්න එපා කියලා. ජීවිතය අතහැරලා දැම්ම. දැන් මහණ උනා කියන්නේ දන්නේ නැහැ හෙට මොකක් වෙයිද කියන්නේ. හෙට කොහේ ඉඳිද දන්නේ නැහැ, හෙට මොනවා වෙයිද දන්නේ නැහැ. ඒ කියන්නේ ජීවිතේ සම්පූර්ණ බුදුහාමුදුරුව රැඩික හැදුවේ අන්තිමනේ ඒ වගේ චරිතනේ. බලන්න බුදුහාමුදුරුව හදලා තියෙන්නේ හෙට ගැන හොරි නොවන චරිතයක්. හෙට ගැන හිතන්නෙත් නැහැ. බයකුත් නැහැ හිට ගැන. එයාලා මේ මොහොත උපරිම විදියට විඳිනවා. හැබැයි දැන් අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එනවා එතනදී. දැන් ගස්කොලන් ගත්තාම ගස්කොලනුත් මේ මොහොතට දිය වෙලා තියෙන්නේ. තිරිසන් සත්තුත් මේ මොහොතට දිය වෙලා තියෙන්නේ. හැබැයි මිනිස්සයාට විතරක් ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සයා මනසක් හදාගෙන, සිතක් හදාගෙන, සිත තුලින් කාලය කියන මායාවක්, අතීත අනාගත වර්තමාන කියලා කාලයක් මවාගෙන කාලයට හිර වෙච්චි ජීවිතයක් ගත කරමින් ඉන්නවා. දැන් හැබැයි දැන් තිරිසන් සත්තුන් පැවැත්ම එක්ක එකතු වුණාට, ගහකොළ කියන එක පැවැත්ම එක්ක එකතු වුණාට එයාට ප්‍රශ්නයක් තියෙනවා. එයාලට ජීවිතයක් නැහැ. තිරිසන් සතෙට එහෙම වින්දනීය ජීවිතයක් නැහැ. අපි කියන්නේ ජීවිතය කියලා කියන්නේ විඳනීය බවකට. ජීවිතය කියලා කියන්නේ උපරිමේ විඳින්න තියෙන දෙයක් ඒක. ඒකයි මං කිව්වා අපි දන්නේ නැහැ ඊළඟ ජීවිතයක් අපිට තියේද කියලා. පෙර ජීවිතයක් තිබ්බත් දන්නේ නැහැ. හැබැයි අපිට මේ ජීවිතේ මේ මොහොත දන්නවා. ඒතර මේ මොහොත මිනිස්සුන්ට ලබලා දෙලා තියෙන එක විඳිනේ කරන්න. හැබැයි එහෙම කිව්වම ඔබ හිතයි මේ කියන්නේ යන්නේ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා. ඒක නෙවෙයි. එහෙම එකක් කියන්නේ මම මේ හදන්නේ. තිරිසන් සතෙට කරගන්න බැරි දෙයක්ත් මිනිස්සෙක්ට කරගන්න පුළුවන් දෙයක්ත් තියෙනවා. මොකද මේ විඳෙහිය ස්වභාවය කියන එක ගස්කොලන් වලට කරන්න බෑ ඒක. මොකද ඒ දැන් හැබැයි මෙහෙම කියද්දී ඔයතු ඔළුවේ තියෙන චිට්ට පොඩ්ඩක් ඈත් කරන්න. මොකද ඔළුවේ දැන් තියෙනවානේ, ඔය කිව්වට මේ අපි අහලා තියෙන බුද්ධ ආගම නම් එහෙම අරමුණු වලට ඇලෙන්න එපා, විඳින්න එපා කිව්ව බුද්ධ ආගම අපි දන්නේ. ඔය මොකද්ද කියන්න දන්නේ කියලා ඒක පොඩ්ඩක් ඒ අදහස් ටිකක් පැත්තකට තියලා නිකන් එහෙම කල්පනා කරන්න. දැන් එහෙම කියන්න බෑ. මොකද බුදුජාණන් ත්‍රිපිටකේ පැහැදිලිව කියනවා රාතන් වහන්සේ ගැන විග්‍රහ කරද්දී උපරිමයෙන් රමණේ කරා කියනවා ගස්කොලන් එක. ඒ කියන්නේ උන්වහන්සේලා ජීවිතේ වින්දා. ඒ ලැබුණ ජීවිතේ නිකන් මේ සත්‍ය අවබෝධ කරගෙන බෝරින් ජීවිතයක් ගත කරා නෙවෙයි. ඒක රමණීයයි අරණ කියන්නේ ආරණ්‍ය වල වුණ උන්වහන්සේලා රමණේ කළා, වින්දනය කරා. එතකොට දැන් සත්‍ය අවබෝධ කරගෙන එකෙන් අදහස් කරන්නේ ඒ යාට තමයි මේ සියල්ල උපරිමයෙන් වින්දනය කරන්න පුළුවන් කියන එක. කෙනෙක්ගේ සිත පිරිසුදුනාට පස්සේ දැන් ඔයත් උන්ට මේ මල් දැක් මේ මල් වට්ටිය දැක්කහම සතුටක් එනවනේ. මම කියන්නේ සත්‍ය අවබෝධ කරපු කෙනෙක්ට මේකේ මල් පෙත්තක් පෙත්තක් ගන්න යාගේ සතුට වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේගේ චරිතය අහලා තියෙනවද? උන්වහන්සේගේ දිවට අබැටයක් තරම් ආහාරයක් දැම්මා. දහසක් නහර පිනා යනවා කියනවා. එතකොට අපිට තේරෙනවා අපි හිතන එක නෙමෙයි ඇත්තම මෙතන වෙන්නේ. මේකේ තියෙන්නේ වෙනම දෙයක්. මේක අවබෝධ වෙන්න 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 තේරෙන්නේ මේකේ වින්දනීය ස්වභාවය වැඩි වෙන එක විතරයි.
ජීවිතේ පංචින්ද්‍රියන් පුදුම විදියට තෘප්ති වැඩි කරවන්න පුළුවන්. ඉන්ද්‍රියන් පිනවෙනවා. ඒක හරි අමුතු පිනවිල්ලක්. ඒක කාමයට අසුන විය බෑ. වීතරාග රමේ සම්ති. වීතරාගී සිතකින්. විරාගී සිතකින්. විරාගී සිතකින් තනිකර මේ ඉන්ද්‍රියන් පිනවීම සිද්ධ වෙනවා. එතකොට ඔන්න ඔතනදී අපිට දැන් අන්න එතකොට අපි හොයාගන්න වෙනවා ඇත්තටම අපි ඔන්න ඔතන තමයි තිරිසන් සත්තුන්ගේ ගසයි මනුෂ්‍ය ජීවිතයේ වෙනස තියෙන්නේ. එයාලා පැවැත්මට බය නැති වුණාට, එයාලා හෙටක් නැති වුණාට එයාලා මේ මොහොතේ ජීවිතේ විඳිනවා කියලා අපිට කියන්න බෑ. ජීවිතේ වින්දනය කරනවා කියලා කියන්න බෑ. මොකද ඒ වෙලාවට එයාලා ලිංගිකව හැසිරුණා වුණත් තිරිසන් සත්ෙක් ඒක එයාලගේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ නිසා සිද්ධ වෙන දෙයක් මිසක් ඒක එයා වින්දනයක යෙදෙනවා කියන්න බෑ. ඕනම දෙයක් සතෙක්දි කන්න ගියත් ඒක කෑම වින්දනය කරනවා කියන්න බෑ අපිට. එයා බඩගින්නට කනවා ඇති. ඒ අද අදාළ හේතු නිසා. දැන් අපිට එහෙම නෙමෙයි, අපිට බඩගින්නට කෑම නෙමෙයි ඇත්තටම මං කියන්නේ අපිට අවශ්‍ය කරන්නේ. අපිට කෑම පුළුවන් විඳින්න. වතුර ඕනම බීමක්. ඒ වින්දනයේ කියන්නේ ඒ හැබැයි වින්දනය කරන්න පුළුවන්. වින්දනය කියන එක අත්දකින්න පුළුවන්. මේ මොහොත හඳුනගත්ත කෙනෙක්ට විතරමයි. මේ මොහොත දැන් මේ මොහොත හරියටම හඳුනගත්තොත් මිනිස්සේ ඊට පස්සේ යාට පුළුවන් ඒ ජීවිතයේ උපරිමයෙන් තෘප්තිමත් කරන්න, සන්තෝෂයටපත් කරන්න. දැන් මේ මොහොත කියන දැන්න ඔබ හරියට ආවොත් එහෙම එතනින් එහාට ඔබ ඇත්තටම මං කියන්නේ ඔබ ජීවිතේ පටන් ගන්නේ විඳින්න. විඳිනවා කියන්නේ මොකද්ද කියලා තේරෙයි. දැන් ඒක නැත්තම් නිකන් හරියට මේ වගේ අපි යනවා ට්‍රිප් එකක්. මෙහි ඉඳලා යනවා නුවර අනුරාධපුරේ යනවා. ලංකාවට ගිහින් අනුරාධපුරේ නුවර යනවා. ඊට පස්සේ ඔබ පටන් ගත්ත තැන ඉඳන්ම ඔබ බුදිය ගන්නවා. බුදිය ගත්තට පස්සේ ඊට පස්සේ ඔබ මුළු ට්‍රිප් එකම ගිහිල්ලා හැබැයි ඉතින් ඔබ වින්දද කියලා අහුව මුකුත් වින්දේ නැහැ ඉතින්. ට්‍රිප් එක පටන් ගත්ත තැන ඉඳන් නිදි ඉතින් හැබැයි ගියා පැවැත්ම තිබ්බා ගමන තිබ්බා. ගමන තිබ්බාට මුකුත් විඳලා නැහැ ජීවිතේ. මුකුත් වින්දනේ කරලා මොකද වින්දනය කරලා නැහැ ඉතින් මුජි. ඒ කියන්නේ යා ඇත්තටම යා ඒ ජීවිතේ චාරිකාව විඳලා නැහැ හරියට. මං කියන්නේ ඔබට මේ ජීවිතේ හම්බෙච්ච පුංචි කාලයකට හම්බෙච්ච චාරිකාව. ඒක විඳින්න ඒක විඳින විදිය හැබැයි ධර්මයේ වෙන සුගන්නනවා. ඒක විඳින්නේ අර කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා උදෙත් කනවා රැටත් කනවා බොනවා ඒලා ඒක නෙමෙයි. ඒක පිස්සුවක් වගේ ගන්න ඒක. ඒක නෙමෙයි ඇත්තටම කියන්නේ ජීවිතේ මේ මොහොතට ඇවිල්ලා වින්දනය කරනවා කියන්නේ ඒක ඊට වඩා වෙනස් දෙයක්. වෙනස් දෙයක් කියන්නේ දැන් ඒ ලෞකිකයේ ස්වභාවය මං කියනවා. ඒකේ ස්වභාවය තමයි දැන් ලෞකික මිනිස්සේ ජීවිතේ විඳිනවා කියලා කියන්නේ ලෞකික සිතකින් එයා මොනවා හරි කැම ටිකක් කනවා කියලා හිතන්නකෝ. එයා මොනවා හරි කැම ටිකක් කාලා ඉවර වෙලා ඊට පස්සේ එයා කල්පනා කරනවා දැන් මෙහෙම කැම ටිකක් කාලා ඊට පස්සේ එයා එකින් දත්ත ටිකක් මොලේ තැම්පත් කර ගන්නවා. අපි තුමු පරිප්පුයි බතුයි හරි මොනවා හරි අලුත් කෑමක් කෑවා කියලා. අලුත් කෑමක් කාලා ගිහිල්ලා යා ඊට පස්සේ ඒකෙන් ඩේටා ටිකක් මනසට දා ගන්නවා. ඩේටා ටිකක් දාගෙන එයා ආයෙත් එයාගේ සිත කියනවා අර රහ ආයෙ ගිහිල්ලා හොයා කණ්ඩ අර අතනින් ආයෙ කණ්ඩ එතන කෑම රහයි එතන මෙන්න මෙහෙමයි මෙහෙමයි යවුලු තියෙන දත්ත. දත්ත තියාගෙන අහපව් නැවත නැවත ඒව සොයනවා. ඔළුවට ලස්සනයි සුන්දරයි කියලා සමහරලාට ඒවා දැන්ට කාපු වීපු ඒවා වෙන්න පුළුවන්. සමහරට කාපු නැති කෑම ගැන දැන් කාපු නැති ඒවා ගැනත් අපේ දත්ත තියෙන්න පුළුවන්. බලපු නැති දැන් බලපු තැන් ගැනත් දත්ත තියෙනවා ජීවිතේ. බලපු නැති දේවල් ගැන ඒව ගැනත් අපි අහලා තියෙනවානේ. අපි තාම බලන්න ගියපු තැන් තියෙනවා නොගියපු තැන් තියෙනවා. අහපු දේවල් තියෙනවා නොහපු දේවල් තියෙනවා. විඳපු සුඛ කය රහ තියෙනවා නොවිඳපු ඒවා තියෙනවා. ඔය විදිහට විඳපු නොවිඳපු දැකපු නැති මේ විදිහේ අපිට ලෝකය කියලා කියන ඔය ටිකනේ ඉතින් අපි ලෝකය කියලා ඔය ටිකෙන් එහාට අපිට තේරෙන්නේ නැහැ නේ. ලෝකයක් කියලා එකක් තියෙනවා දැකපු දේවල් දැකපු නැති දේවල්. ඊළඟට අහපු දේවල් අහපු නැති දේවල්. විඳපු දේවල් විඳපු නැති දේවල්. සිතපු දේවල් හිතපු නැති දේවල්. ඔය ටිකනේ අපේ ජීවිතය කියලා කියන්නේ. ඒක තමයි ලෝකය කියලා කියන්නේ. ලෝකය කියලා කියන්නේ එක. එතකොට ඊට පස්සේ දැන් ලෞකික සිතේ ස්වභාවය තමයි එහෙනම් විඳපු නැති දේවල් ගැන ඔළුවේ චිත්‍ර හදාගෙන ඔළුවේ කන්සෙප්ට් හදාගෙන ඔළුවේ දත්ත හැඩතල හදාගෙන නැවත නැවත ඒවා සොයාගෙන යනවා. හැබැයි නැවත නැවත ඒවා සොයාගෙන යන්න ගියාම අපිට තේරෙනවා එතකොට ඒක හරි බරක්.
මොකද නැවත නැවත සොයාගෙනට ගියාම ඒවා ඒ විදිහටම නැති වුණාට පස්සේ දුක එනවා. ඊට පස්සේ අනික දැන් අපි එහෙම බැඳීමක් හදාගත්තම ඒවා රකින්න හැමදාම තියාගන්න වෙනවා. ඒකත් දුකක් වෙනවා. එතකොට අපි කියන්නේ එහෙම ලෞකික වින්දනයක් ඇතුලේ තියෙන්නේ ලෞකික කෙනේ ජීවිතේ විඳින්න ගියාට පස්සේ ඒකේ ශේෂය වශයෙන් අන්තිමට දුක කියන එක කොහේ හරි දැනක ඉතුරු වෙනවා. දුක කියන එක යාගේ ජීවිතේ කොතන හරි දැනක නතර වෙන්න පටන් ගන්නවා. හැබැයි දැන් ආධ්‍යාත්මික කෙනෙක් ගියා කියන්නකෝ. ආධ්‍යාත්මික කෙනෙක්කුත් ලස්සන දෙයක් දැක්කොත් ඒක යා ලස්සනයි කියනවා. ඒක ලස්සනයි නම් ලස්සනයි කියනවා. දැන් අපි තුමු මෙහෙම මල දකින්න මේ මල දැක්කට පස්සේ මේ මල් පොකුර ලස්සනයි නම් ලස්සනයි කියලා කියනවා. ඒක විඳිනවා. ඒක විඳට ඒක විඳින්නේ හරි අමුතු විදිහකට. ඒක විඳින්න කියන්නේ දැන් මේ පාට දැක්කහම ඒක සිත සම්පූර්ණ මේ පාට දැක්කහම හිත තෘප්තියෙන් පිරීලා යනවා. තෘප්තියෙන් පිරීලා ගියාට ඒක එතනින් ඉවරයි. මේ මෙහෙම දැක්ක දැකීම තුලින් හිත තෘප්තියෙන් පිනලා පිනා යනවා. තෘප්තියෙන් පිනා ගිහිල්ලා ඊට පස්සේ සිත ඒ ගැන දැන් හොයන්න යන මේක කවුද මෙතන තිබ්බේ දන්නේ. මේක මගේ ගෙදරත් මටත් මේ වගේ මල් ගහක් ඉදව ගත්තොත් මොකද වෙන්නේ? මටත් මේක හැමදාම මෙතන මට මේක බල බල ඉන්න පුළුවන්නේ. එහෙම කියලා මුකුත් එන්නේ නැහැ. ඒ මොකද එයා දැක්කා වින්දා දෙකයි නතර වුණා එච්චරයි. අර එයා දැක්කා වින්දා බැඳුණා ගිහිල්ලා. එයා ඒක හොයන්න ඒකේ ඩීටේල්ස් හොයන්න ගියා. කවුද මේක ගෙනාවේ කියලා බැලුවා, මේක මටත් තියාගන්න බැලුවා. අන්න ඒ ඩීටේල්ස් බලන කෑල්ල එන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් ඒ චිත්‍රේ කලර් එකෙන් සන්තෝෂ වෙනවා එච්චරයි. පාට තුලින් තෘප්තිය, පාට දකිද්දිම ඔටෝ එනවා තෘප්තිය. ඇවිල්ලා සිත ඒක උපරිම විඳිනවා. විඳුණාට සිතට බැඳෙන්නේ නැහැ ඒකට. අහපව් අර ඩාට වශයෙන් දත්ත ඉතුරු වෙන්නේ නැහැ ඇතුලේ. අහපව් මේක දකින්න කියලා. මං කියන අන්න එතකොට එයා ජීවිතේ විඳිනවා එයා. වින්දට බැඳිලා නැහැ. බැඳෙන්නේ නැති නිසා එයාගේ සිතට අපි කියන්නේ මේ එයාගේ සිතට කිසිම මේ දුකක් එන්නේ නැහැ. මොකද ආයේ කිසිම දෙයක් ලෝකේ දැකපු දෙයක් දකින්න ඕන කියලා අදහසක් නැහැ. දැකපු නැති දෙයක් දකින්න ඕන කියලා අදහසකුත් නැහැ. අන්න ඒ වගේ මේ මොහොත කියන එක ඔබට හරියට තේරුනොත් ඔබට තේරෙයි මේ මොහොත කියන එක ඔබට තේරුණාට පස්සේ ජීවිතයේ අමුතුම විදියකට වින්දනේ පටන් විඳින්න පටන් ගන්නවා ජීවිතේ. ඒක හරිම ඒ කියන්නේ එතකොට යා මුළු ජීවිතේ මගහැර ජීවිතේ මිස් වෙච්ච කෙනෙක් නෙමෙයි. ජීවිතේ හැම දෙයක්ම දකිනවා. හැම දෙයක්ම ඇහෙනවා. හැම දෙයක්ම අනිත් මිනිස්සුන්ට වඩා වින්දනය කරනවා. දැන් සාමාන්‍ය මිනිස්සෙක් මේක වින්දනය කරන්නේ එයා දැකපු සාපේක්ෂ මතකෙ ඉන්නේ. එයා හිතන්නේ මේ එයා ඉන්නේ කාලයේ නැමැති මායාව ඇතුළේනේ. එයාට ටක් ගාලා බලපු ගමන් එන්නේ එයා මීට ඉස්සර බලපු මල් එක්ක සාපේක්ෂ කරලා. ඒ එයා ඉන්නේ දත්ත ගොඩක් ඇතුළේ. එයා ඉන්නේ දැනුමක. තේරුම් ගන්න මේ මොහොතේ ඉන්න කෙනෙක් ඉන්නේ දැනුමක නෙවෙයි. ඒකයි මේ හරි වෙනස් මේ ජීවිත දෙක හරි වෙනස් ජීවිත දෙකක්. අරයාගේ හිත වැඩ කරන්නේ ඩාටා වලට අනුව. ඊට බලලා එයා ඊට පස්සේ විශ්ලේෂණය වෙනවා මේක. අයියෝ මීට වඩා ඒවා මම දැකලා තියෙනවානේ, මීට මේවත් මල්ද කියලා නිකන් එයාට යන්නේ අර ඩාටා එක ඔක්කොම මේ. එතකොට එයාට මේක පේන්නේ නැහැ. එයාට පේන්නේ එයාගේ අතීත සංඥාව. එයාගේ අතීත දත්ත. එයා විඳින්නේ දත්ත. මේ මල නෙමෙයි. මේ පේන එක නෙමෙයි එයා විඳින්නේ. එයා විඳින්නේ එයාගේ හදාගත්ත මානසික චිත් මානසික මේ තෝ සිටිවිල්ල. ඒකයි එයාට ග්‍රහණය වෙන්නේ. අන්නේ වගේ අපිට තියෙන එහෙනම් මේ මොහොත කියලා කෙනෙක් හඳුනගත්තොත් මන් නම් කියන්නේ එතනින් තමයි යා හරියටම ජීවිතේ කියන්නේ එක විඳින්න හම්බෙන්නේ. හරියටම ජීවිතේ එන්ජොයි කරන ජීවිතේ විඳිනවා කියන එක වින්දනය කරනවා කියන එක එයා එතකොට යාලේ අපි දන්නේම නැතෝ යා හැම වෙලෙම ඉන්නේ තෘප්තියක් ඇතුළත. යාට දකින හැම දෙයකින්ම සිත පිනලා යනවා. එයාට මේ මහා ලොකු දේවල් ඕනේ නැහැ. මේ පොඩි කොල්ල කෑල්ලක්, පොඩි ගහක් පොඩි වතුරක් ගලාගෙන යන හැටි ටික ඕවා බලා නිකන් බලන් ඉන්න එච්චරයි. බලාගෙන ඉදී ඇතුළ සන්තෝෂයෙන් පිරීලා යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒක වින්දනය වෙනවා කිසිම සිතුවිලි වලින් තොරව. ඒක හරි අමුතුයි. ඒකයි සිතුවිලි වලින් තොරව වින්දනය වෙන නිසා එයාට අරවගන්නේ බලාපොරොත්තුවක් එන්නේ නැහැ. අහපෝ අපේක්ෂා එන්නේ නැහැ.
නෑ මෙහෙම හිතන්නකෝ. දැන් මේ මොහොත කියන එක කවුරු හරි හරියට හඳුනාගත්තේ නැතුව මේ මොහොත කියන ස්වභාවය හරියට යාට ෆීල් උනේ නැත්තම් මං කියන්නේ එයාලගේ ස්වභාවය තමයි එයා හැම වෙලෙම එයා කරන්නේ තව කෙනෙක් සන්තෝෂ කරලා සතුටු වෙන්න බලන එක. දැන් ඔබ බලන්න හොඳට හිතලා අපි ජීවිතය ඇතුළේ හොඳට පරීක්ෂා කළාම අපි කරන්නේ අපි හද බැඳින් හදාගත්තා ඉන්නවානේ. බැඳින් හදාගත්තා සන්තෝෂ කරනවානේ අපි. එක්කෝ එයාලා සන්තෝෂ කරලා සතුටු වෙන්න බලනවා. අපි ඒ ළමයින්ට සලකලා නැත්තම් අම්මලා තාත්තලාට සලකලා යුතුයකම් කරලා ඔන්න ඕවා කරලා අපි සන්තෝෂ වෙන්න බලනවානේ. ඒ කියන්නේ මං කියන්නේ ඒ සතුට ලෞකිකයි කියලා. එහෙම එකක් නෙමෙයි මේ මොහොතේ ඉන්න කෙනෙක් විඳින්නේ. එහෙම මේ තව කෙනෙක් වෙනුවෙන් යමක් කරලා එහෙම බැඳීම් යුතුයකමක් කරලා විඳින සන්තෝෂයක් නෙමෙයි යාට තියෙන්නේ. ඒක වෙනස තමයි. දැන් මේ මිදන දැන් ඔබ කාට හරි කණ්ඩා හදලා දෙනවා. කණ්ඩා වෙලා දීලා සමහරට අපි හිතමු අපි ළඟින් ඉන්නවා. එයා ඒ මොකද අපි හිතන අපි අහන්න ආසයි කෑම හරි රහයි කියලා කිව්වොත් එහෙම. හැබැයි කිව්වොත් මෙලෝ වැඩක් නැහැ කිව්වොත් එහෙම. මොනවද මේ මල්ල ජරාවක් හදලා දෙන්නේ කියව ගමන් අපිට මල පහිනවා. මෙච්චර හදලත් කියලා. ඒ කියන්නේ එතකොට බලන්න අපි කෑම වෙලා දීලා තියෙන්නේ එයාව සතුටු කරලා මා සතුටු වෙන්න. අන්න ඒ වගේ දැන් ඔබ මේ පුංචි උපමා ගතට ඔබේ ජීවිතය දිහා බලන්න හැරිලා ඔබට තේරෙයි අපි ජීවිතේ එක එක්කෙනාට ආදරය කළේ සතුටු කරේ යා සතුටු කළා මම බැලුවා සතුටු වෙන්න පුළුවන්ද කියලා. ඒතකොට එයාගේ සතුට මත මගේ සතුට රඳා පවතිනවා. එයාගේ සතුට මත මගේ සතුට රඳා පැවතුනහම එයාගේ ඒ කියන්නේ එයා මට දුකක් දෙද්දි මට දුක් වෙන්නේ නැහැ. මොකද එයා හොඳයි හෝ එයා මෙහෙම මෙහෙම කරද්දි කියද්දි මාව සතුටු වෙනවා නම් එයා මම එයාට කරදරයක් වෙද්දි එයා මට බනිද්දි එයා මගෙන් ඈත්ද්දි මට දුක වෙනවා. දැම්මා කියන්නේ ඒ නිසා අපි මේක තේරුම් ගන්න. අපි තේරුම් ගන්න එහෙනම් එක එක්කෙනා මත සතුටු වෙච්ච ජීවිතය තමයි එක එක්කෙනාව සතුටු කරලා එක එක්කෙනාට තෑගි දීලා එක එක්කෙනාව තෘප්තිමත් කරලා සතුටු වෙන්න හැදුවු ජීවිතය තමයි ලෞකික වින්දනය කියන්නේ. ඒ වින්දනේ හරි ලෞකිකයි. ඒක සැබෑ සන්තෝෂයක් නෙමෙයි. මොකද එතකොට එක එක්කෙනා මත මම රඳා පවතිනවා. එතකොට ඔබේ සතුට කියන එක රඳා පවතින්නේ ඔබේ ජීවිතයේ මම රඳා පවතින අනිත් කෙනෙකුගේ සතුට මත. ඉතින් මම අපි තේරුම් ගන්නවා දැන් මේක මහා විඩාවක්. මේක මහා කරදරයක්. ඒ නිසා මම කියන්නේ ඔබ අනිත් අයව සන්තෝෂ කරලා සතුටු වෙන්න යන හිතින් අයින් වෙන්න. නේද? ඒ ඔක්කොම අතහැරලා දාන්න. ඒක ඊට පස්සේ මොකද වෙන්නේ? අනිත් එක තමයි ඒ විතරකුත් නෙමෙයි අපි දැන් අනිත් කෙනා මත මගේ සතුට තිබ්බහම වෙන ඊළඟ ප්‍රශ්නය. දැන් එහෙම සන්තෝෂ තිබ්බට පස්සේ දැන් අනිත් කෙනා මෙහෙම හිතන්නකෝ. දැන් එතකොට අපි නොදනුවත්වම අනිත් කෙනාගේ මෙහෙම 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 ඉන්න ඕන කියලා බලාපොරොත්තු වෙදිනවා හිතේ. ඒවත් සරල වුණාට අපිට තේරෙනවා අපි දැන් ජීවිතේ අපි හිතනවා හරි මම ළමයා මත සතුටු වෙන්නේ නම් මගේ මහත්තයා හෝ නෝනා මත සතුටු වෙන්න හුරු වෙච්ච චරිතයක් නම් මම නොකියම අපි කියනවා දැන් මෙයා මෙහෙම ඉන්න ඕනේ. මෙයා මේ ඇඳුම අඳින්න ඕනේ. මේ මෙහෙම ඉගෙන ගන්න ඕනේ. හැබැයි යා එහෙම වෙන්නේ නැති වුණාට පස්සේ උනා එනවා අපිට දුක. දැන් ඔන්න අපිට ඊට පස්සේ ඔහම ඕව හැම දෙයක්ම ජීවිතේ කල්පනා කරගෙන කරගෙන යද්දී තේරෙන්න පටන් ගන්නවා ජීවිතේ එක එක්කෙනා මත සතුටුවේ බලාපොරොත්තු තිබ්බහම එක එක්කෙනා මත අපේක්ෂා තියාගෙන හිටියට පස්සේ ජීවිතේ මහා දුකක් ඒක. මොකද මේ ලෝකේ අපිට තියෙනවා අපිට ඕන විදිහට කවුරුවත් ඉන්නේ නැහැ. නඩුම ගානේ මේ ඇඟවත් අපිට ඕන විදිහට තියෙන්නේ නැහැ. දැන් ඔහොම ජීවිතය ගැන කල්පනා කරගෙන කර පස්සට යද්දී අපිට තේරෙනවා මේ එහෙනම් මේ ක්‍රම දෙකම අත්හැරලා දාන්න ඕනේ මම. මොකද ඔය දෙපැත්ත ඔය දෙකෙන්ම අයින් වුණාට පස්සේ තමයි සැබෑ සතුට කියන එක මේ මොහොත කියන එකට අපි එන්නේ. මේ මොහොත කියන එකට එන්නේ. එතකොට අපි එහෙනම් අපිට ජීවිතේ සත්‍ය සොයා ගන්න නම් එහෙනම් ඔන්න අංක දෙකක් අතරින්ද තියෙනවා. එක තමයි අනිත් කෙනා මත අනිත් කෙනාව සන්තෝෂ කරලා සතුටු වෙන්න හදන එකත් අනිත් කෙනාට තෑගි භෝග දීලා සතුටු වෙන්න හදන එකත් ඒ වගේම එයා මෙහෙම ඉන්න ඕනේ කියලා සතුටු වෙන්න හදන එකත් ඒ දෙපැත්තෙන් නිදහස් වෙනවා. දැන් ඊට පස්සේ දැන් ওই දෙපැත්තෙන් අපි නිදහස් වුණා කියමුකෝ. නිදහස් වුණාට පස්සේ මං කියන්නේ ඊට පස්සේ අපිට එන්න ගන්නවා ජීවිතේ හරි බෝරින් එකක්. හොඳට බලන්න මම මේ කියන එක සමහර අයට ඒක වෙනවා. දැන් අපි මේයි මොකද මෙච්චර කල් අපිට හුරු වෙලා තිබ්බේ
එකෙක්කිෙනාව සතුරු කරවලා එක කෙනාට තෑගේ බෝග දීලා එක කෙනා අත් එක පැය ගනම් අපි ගැන මල් කඩලා කයිවාරු ගහලා ඕව කරලන සතුරුවෙන්ට හුරු වෙලා තිබ්බි. දැන් ඒක අත හැරයා. ඊට පස දැන් ඊට පස කිව මෙන්න ලෝකෝත්තර සන්තෝෂය ඔන්නම් අනිකත් අතරින්ටිකව මොකක්ද එකෙක්කෙනා මෙහම ඉන් ඕන ළමයි මෙහම වෙන්ඩ ඕන ඔය ඔක්කොමත් ඕකත් අතහැරයා. ඔය දෙපැත්ත අතහැරයට පස ජීවිතේ අපිට මොකක්දෝමන්ද දැනෙනවා හරි පාලු ගතියා. හරි බෝරිං ගතියා. පාලු ගතියක් බෝරිං ගතියක් මං කියන්නේ පාලුව මකණ්ඩයන් එපා ජීවිතේ. දෙැවයි භාවන කරදිත් එක සමරයට මොල දයනවා. මොලදී ඒ පාලුව ඒ තනිකම ඒත් පාලුව තනිකම ඒකාකාරී බව එනවා. ඒ ඒකාකාරී බව අහින් කරන්න යන්න නැතුව. ඒක වහන්ඩ යන්නේ නැතුව. ඒක අහපව් අර තව කෙනෙක්ව සන්තෝෂ කරලා තව කෙනෙක් මත බලාපොරොත්තු කියලා සතුටුවෙන්ට යන්න නැතුව. නැතුව අර තනිකමත් එක්ක හේම දිය වෙන්ඩ දෙන්න. අර දැනෙන බෝරින් ගතිය තියෙනවානේ තනිකම පාලු ගතිය ඒ පාලුව තනිකමත් එක්ක හේම සිත එකට පාලුව කියන්න එපා. තනිකම කියන්නත් එපා. ඒ තනිකම පාලුව කියන ලේබල් දහන්න නැතුව ඒ දැනෙන ස්වභාවයක් එක්ක ඉන්න. ඒ දැනෙන ස්වභාවයක ඔබ හිටියොත් ඔබ ඒ ස්වභාවයට දියවුනොත් ඔන්න එතකොට ඔබේ ඔබ තුළින් මතුවෙන්ට පටන් ගන්නවා තෘප්තිය කියන එක. ඔබ තුළින් ඔබට ඔබ තුළින් මතුවෙන්ට ගන්නවා ප්‍රීතිය කියන එක. ඔබ තුළින් මතුවෙන්ට ගන්නවා සතුට කියන එක. එතකොට ඔබ අර හුදකලාව කියන යම් කාලවකවානුව ගත කරලා ඔබ තුළින්ම මේක මතුවෙන්ට ගත්තට පස්සේ. ඔබ තුළින් ඒ ස්වභාවය අවදිවෙන්න ගත්තට පස්සේ ඔබට තේරෙනවා ඔබට අහපව් සන්තෝෂ වෙන්න සතුටු වෙන්න කිසිම භෞතික ඔබ්ජෙක්ට් එකක් අරමුණක් අවශ්‍ය නැති බව. මොකද දැන් තමන්ව පිනා යනව සන්තෝෂය තුළ. තමන්ව සතුටකින් ඉපිලිලා යනවා. එතකොට තමන් සතුටු වෙන්නේ තමන්ගේ. තමන් සතුටු වෙන්නේ තමා තුළින්. මේක මම බොරුවක් නෙමෙයි කියන්නේ ඔබම කරලා යා කරගෙන යන්නකො මේ මාර්ගේ වඩාගෙන යන්න තමන්ටම තේරෙන්න පටන් ගනි මේ කියන එක බොරුවක් නෙමෙයි කියලා. එතකොට ආය අපිට මේ මල් දකින්න ඕනෙත් නැහැ. ආය අපිට මුකුත් රූප බලන්න ඕනෙත් නැහැ. සද්දාහන්න ඕනෙත් නැහැ. මොකද ඒ ඔක්කොම අපි ජීවිතේ කියන කාලේ කරේ ඒ ඔක්කොම අපි ජීවිතේ සොයාගෙන ගිය අපි තුලින් තිබ්බ මේක දැක්කේ නැති හින්දා. අපේ ඇතුළේ තියෙන බ්ලිස් එක අපේ ඇතුළේ තිබ්බ ප්‍රීතිය අපේ තුළ තිබ්බ තෘප්තිය තෘප්තිමත් බව අපිට පෙවුනේ නැහැ. අපි තුළම ආදරය අපි එළිය කෙනෙක්ගෙන් ආදරය හෙව්වේ අපි දැක්කේ නැහැ ඒක ඒක මේ ඇතුළේම තිබ්බ එකක් කියලා. ඒක මතුවෙච්ච දවසට තමයි තේරෙන්නේ. හැබැයි ඒක නෙමේ භාවනාවේ අවසානේ. ඒ වුණාට ඒක හොඳ දැනක්. අපි උදේත් ඔතෙන් දැනගන් කතා කරා. එතකොට අන්නේ වගේ මේක මේ පාලුවත් එක්ක කොහොම දියවේගෙන යද්දී එන මේ ප්‍රීතිය ඒ බ්ලිස් එක තුළ ඉන්න 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 තමන්ට ඒක හරි අමුතු වේදනින් එහාට පස්සේ ජීවිතේ නිකන් හරි පුදුම වෙලා කියලා නිකන් ඩෝන් කෑ මට්ටම කරන වැටෙනවා ජීවිතේ. කියලා ආයෙ එතනින් එහාට ඉස්සර වගේ දැන් හරි අමුතුයි. දැන් ඉස්සර නම් අපි අර කෙනෙක් ළඟට අර නිකන් අර අපේ පාලුව මකා ගන්න කියලා වනේ තොඳල් වුණානේ. ඉතින් දැන් මුකුත් නෑ ඩෝන් කෑ. දැන් යාට මුකුත් ඕනේ නැහැ. ඉස්සරයාට ඕනේ තිබ්බ යාළුවෝ ඕනේ වුණා හරියට කෝල් කරන්න යාළුවෝ ඕනේ වුණා තනිකම කියා ගන්න පාළු වුණාම යන්න කෙනෙක් ඕන වුණා. ඒ වගේ අපි ජීවිතේ නිකන් හරීම බොළඳ කාලයක් තව මිනිස් මත යාළුවෝ මත ස්වාමිවරු ළඟ බිරිඳවරු මත දරුවෝ මත යැපිච්ච ජීවිතයක් අපිට කාලයක් තිබ්බා. ඊට පස්සේ වෙන්නේ ඇතුළ අර ඇතුළෙන් Tamanට අර ඒ බ්ලිස් එක ඇතුළාන්තයේ තුල අර ප්‍රීතිය මේ මොහොත තුළ තියෙන සන්තෝෂය මේ මොහොත තුළ සතුට කියන එක එයාට අත්දැකකට පස්සේ ඒක මහා පුදුමයක් වෙනවා. කියන්නේ මහා පුදුම දෙයක් කියන්නේ. ඒතකොට එයාට දැන් ආයේ කිසිම දෙයක් ඕනේ නැහැ. ඒක බුදුහාමුදුරු ගැන හරි ඒකෝචාරයේ කග්ග විසාන කප්පු අර එක කලි තනියගත් තියෙන කඟවේණෙක් වගේ හුදකලා වෙන්න කියවනේ. ඇත්තටම එයාට හුදකලා වෙන්න තමයි එළිය තෙන්නේ. එයාට මුකුත් ඕනේ නැහැ අපව සතුට වෙන්න. එයාට කෑම ඕනේ නැහැ. ඉස්සර අපි කෑම හරි මොනවා හරි යාළුවෝ නැත්නම් කකා හරි හිටියනේ.
කෑමවල පවා අඩුකම නැති වෙලා යනවා. එතකොට පේනවා මේ මොකද අපිට කෑම ඕනෙම අපේ ගොඩක් ආහාර ඕනේ අපේ ඇතුළේ සතුට නැති හින්දා. අපි අපේ තෘප්තිය හොයාගෙන නැති හින්දා. අපි අපේ ඇතුළේ තියෙන එක මතු වුණාට පස්සේ දැන් බලන්නකෝ අපිට හොඳට ආදරය කරන කාට කෑම ඕනෙත් නැහැනේ. අන්න ඒ වගේ තමයි ඔටෝමැටිකලි මේක එන්න ගත්තට පස්සේ ඔබ්ජෙක්ට් එකක් නැතුව ඔබ්ජෙක්ට් එකක් නැතුව ඇතුළේ මතු වෙන්න ගත්තට පස්සේ කිසිම කෑමක ආහාරයක් අවශ්‍ය නැහැ. ඒකනේ බුදුජාණන් වහන්සේ කිව්වේ මගේ ශ්‍රාවකයා යහන්නේ බමුණ වැඩිය ගන්න වළඳන්නේත් නැහැ. වැඩිය හොඳ සුවපහසු ඇඳවල් පුඩුත් නැහැ. හැබැයි පුතුම සතුටු වෙන්නේ. ඒ මොකද ඇතුළෙන් එක මතු වෙලා. දැන් එයා ජීවත් වෙන්න අරගෙන. දැන් එයාට ඒ ජීවත් වෙන්න ජීවිතේ බලල. දැන් එතකොට එයාට කාගේවත් ළඟට ගිහිල්ලා මෙයා ඔයා මෙහෙම ඉන්න ඕනේ මෙහෙම ඉන්න ඕනේ ඔයා මෙහෙම වුණොත් තමයි මම සතුටු වෙන්නේ කියලා කාගේවත් මත හිඟා කන ජීවිතයක් නැහැ. දැන් එයාට ඕනේ නැහැ ඉස්සර වගේ අනිත් කෙනාව දැන් අනිත් ඉස්සර එහෙමනේ අපි ඔයා මොනවා හරි කරලා දෙන්න කියපු ගමන් පුදුම විදිහට එයා කරනවා. මොකද එයාව සතුටු කළා මම සතුටු වෙන්නේ. දැන් යුතුයකම කරා මිසක් එයාට එයාගේ පැත්තෙ මුකුත් ඕනේ නැහැ. දැන් ඔය බ්ලිස් එක ආවා කියලා ඊට අපි අනිත් අයවෙනුම් කරනවා. කරාට ඉස්සර තැනින් නෙමෙයි කරන්නේ. ඉස්සර ඒ පැත්තේ මොනවා හරි තිබ්බනේ අපේක්ෂාව. එයාලත් මෙහෙම වෙන්න ඕනේ කියලා. දැන් එහෙම එකක් නැහැ. දැන් නිකන් අර කරාට කරනවා. ඒ අවශ්‍ය කළා ඉච්චර. එයාට එයාලගේ අනිත් පැත්තේ මුකුත් නැහැ. මින එතකොට නිකන් ගෙදර අයට යාළුවන්ට පේන්නේ මෙහා ටිකක් හරි වෙනස් වෙලා වගේ ඉස්සර වගේ නෙමෙයි දැන් අපිත් එක්ක සම්බන්ධය අඩුයි වගේ නිකන් අනි බලන් ඉන්න ඇට පේනවා. යාළුවන්ට තේරෙන්නේ සම්පූර්ණ නිකන් අපිව ඒ වගේ වෙනස් මූඩ් එකකට ගියා වගේ වෙනස් තැනකට ගිහිල්ලා වගේ අපි එහෙම එකක් නෙමෙයි මොකට දැන් අපිට මොකක්වත් මත රඳා පවතින නැතිකම. හැබැයි ඔන්න ඔතෙන්ට ගියාට පස්සේ මං කියන්නේ ඒ ස්වභාවයේ දැන් මේ හිතන්නකෝ. දැන් ඒ වගේ කෙනෙක් උපමාවක් ගත්තොත් දැන් අපි තුමු මම අර මුලින් කියවන්නේ මල උපමාව. දැන් මලපු මල දැකපු ගමන් සතුට වෙනවා කියලා. දැන් ඒ වගේ ඇතුලේ තෘප්තියට ඉන්න කෙනෙක්ට ඇත්තට මේ මල බලන්න ඉස්සෙල්ලා කියන්නේ මල මෙහෙම පේන්න ඉස්සෙල්ලා යාගේ තෘප්තියෙන් පිරීලා ඉවරයි හිත. යාට අහපව් මලෙන් එන මොකක්වත් දෙයක් නැහැ. ඒ මලේ පාටෙන්වත් මලේ සුවඳකින්වත් එන්නේ. මොකද ඒ ඔක්කොටම පරේපු සතුට ඔක්කොටම එහා ගියපු එකක් එයාගේ ඇතුලේ පිපිලා තියෙන්නේ. එයා ඇතුලේ පිරීලා ඉන්නේ. එතකොට එයාට ඇත්තටම එයාට කිසිම දෙයකින් සුවඳක්වත් ඇහැක් රූපයක්වත් ගඳක්වත් ඒ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. හැබැයි ඒක පේනුණත් ඒ තෘප්තිය අඩුවීම කියන්නේ ඒක පෙවුනා කියලා මේ නොපෙවුනා කියලා දුකකුත් නැහැ. පෙවුනා කියලා අමුතු ඒ පෙනීම තුලින් විතරක් එන සතුටක් නැහැ. කොහොමත් එයාගේ ඇතුලේ ඒක තියෙනවා. කොහොමත් ඒක පවතින්න පටන් ගන්නවා. ඒ පවතින්න පටන් ගත්තට පස්සේ තියෙන ඊළඟ විශේෂම දේ තමයි එතනින් එහාට එයාගේ සිතට අපිටම කෙලෙස් එනවා කියලා. කෙලෙස් ආවට එයා එතනින් එහාට කෙලෙස් නැති කරන්න යන්නේ නැහැ. දැන් අපි මේ ට්‍රයි කරන්නේ භාවනා කර 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 කොහොම හරි මේ ක්ලේශයන් නැති කරන්නනේ. භාවනාවේ ඒ තැනට ආවට පස්සේ එතනින් එහාට කෙලෙස් නැති කරනවා කියලා කතාවක් නැහැ මේ මාර්ගේ. එතනින් එහාට තියෙන්නේ හරි අමුතු දෙයක්. ඒ අර යාගේ අර තෘප්තිය තියෙනවානේ. අර ඇති වෙච්චි ඇතුළේ තියෙන ඒ තෘප්තියට කොච්චර කෙලෙස් ආවට ඉස්සර වගේ නෙමෙයි. අර ඉස්සර ක්ලේශයක් ආවම හරි බරයිනේ ඇතුළේ. හරි බර ගතිය, හරි හද ගතියක් තියෙනවා. බර ගතියක් තියෙනවා ඔළුවේ. දැන් අර එන කෙලෙස් වල කෙලෙස් කියන්නේ සිතුවිලිනේ. සිතුවිලි වල බර ගතිය නැහැ. සම්පූර්ණ අර ඒකේ තිබ්බ බර ගතිය, තද ගතිය ඔක්කොම මේ ඔක්කොම දිය කරනවා. අර මේ සතුට. ඒක හරියට මේ අර බලන්නකෝ යකඩයක් මලකඩ කාපු يعني සම්පූර්ණ මේ මලකඩ කාපු යකඩ දිය කරන්න පුළුවන්නේ මුහුදු වතුරට. මුහුදු වතුරට දැම්මොත් එහෙම යකඩ දිය කරන්න පුළුවන් ඒ ලුණු ලවණ වලට. අන්න ඒ වගේ මේ අර තෘප්තියට අර ඇතුලේ තියෙන බ්ලිස් එකට ඒ සතුටට සම්පූර්ණ කෙලෙස් සම්පූර්ණ බර දිය වෙනවා පටන් ගන්නවා. එතකොට දැන් එතකොට මේ මාර්ගයේ කෙලෙස් නැති කිරීමක් කියලා ගන්න නැහැ. කෙලෙස් නිකෙලෙස් වීමක් විතරයි තියෙන්නේ. නැති කරන්නේ ජෛන ආගමේ. ජෛන දර්ශනය තුල තමයි කෙලෙස් නැති කිරීමේ කතන්දරය යන්නේ. කෙලෙස් කියනවා මේව මහා නරක දේවල් මේව නැති කරන්න ඕනේ. එහෙම කතාවක් බලන්න ගැඹුරට විපස්සනා හොයාගෙන යන්න ඔයත් ස්වාගනක ගවේෂණය කරන් ගියාම මෙතන එහෙම එකක් නෙමෙයි වෙන්නේ මෙතන. මොකද මෙතන ඒවා කොච්චර ආවත්
තෘප්තිය වැඩිනේ තමන් ඉන්න. ඒ නිසා අර වගේ සම්පූර්ණ බරගතිය, තදගතිය ඔක්කොම නිකන් මුහුදු වතුර දිවිච්ච යකඩ දිවෙනවා වගේ සම්පූර්ණ දියවිලා යනවා. මරණ බය, ජීවිතාශාව, මේ හැම දෙයක්ම අර තෘප්තිය ඇතුළත, තෘප්තිය තුළ සම්පූර්ණ දියවෙන්න යන ගතියක්, සම්පූර්ණ ගෙවෙන ගතියක් තියෙනවා. අන්න එතකොට එයාගේ මුළු ජීවිතේම එතනින් එහාට වින්දනියයි. මුළු ජීවිතේම එතනින් එහාට හරි ප්‍රාණවත් වින්දනියයි. ඉතින් අන්න ඒ මට්ටමට ආවට පස්සේ අන්න එතන ඉඳලා යාට විපස්සනා කරන්න පුළුවන්. එතේ ඒ මෝඩ් එකට ආවට පස්සේ ස්වභාවය තුළ හිටියට පස්සේ අපිතුම අන්න ඒ ස්වභාවයේ ඉන්න කෙනාට අපිතුම ඔන්න දැන් එයාට සිතිවිල්ලක් එනවා කියමුක. එයා ඉන්නේ පුරුම තෘප්තිය. හරි, අපිතුම අරමුණකට බැඳෙන සිතක් ආවට පස්සේ යාට හොඳට ඒ අරමුණට සිත බැඳෙන හැටි, ඒ අරමුණක සිත බැඳිලා ඒක ඇලිලා ඉන්න හැටි, ඇලිලා ඊට පස්සේ ඒ තුලින් සන්තෝෂ හොයන හැටි, ඒ අරමුණ ගෙවිලා යන හැටි, මේ ඔක්කොම හොඳට ප්‍රේන්ට් පටන් ගන්නවා. ඒ කියන්නේ අරමුණක් එක්ක මේ සිත වැඩ කරන විදිය, සිතේ ක්‍රියාකාරීත්වය, සිතේ හැඩතල, මේ සියල්ල එතකොට ඇත්තටම විපස්සනා වෙනවා එතනදී. අර අතෙන්ට ආවට පස්සේ එතකොට ඒ ත්‍රිලක්ෂණය එතන ඊට පස්සේ අර යාට හොඳට මම කවුද කියන එක, මම කවුද කියන ඒ අරමුණත් එක්ක හිත බැඳෙන හැටි, ඇලෙන හැටි, ඊට පස්සේ ඒ අරමුණත් එක්ක හිත බැඳෙන්න යන මම කවුද කියන එක ඔටෝමැටිකලි එතනේ ප්‍රශ්නේ දාන්න බැන්න තමයි නැත්තම්. ඒ තෘප්ති ඉන්න ගමන් නිකන් මම කවුද කියන ප්‍රශ්නේ දාලා බලන්න මොකද වෙන්නේ කියලා. ඒක දාන්න. ඒ වගේම එතනදී තමන්ට අර මං කිව්වා වගේ පුදුමාකාර විදිහ විපස්සනාවක් වැඩෙන්න ගන්නවා. මෙතන ඒ විපස්සනා වැඩෙන්නේ අර වගේ මහා ප්‍රීතියක්, සමාධියක් ඇතුළ තුළ තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ඒකට මුල තමයි ওই මේ මොහොත කියන එක. අර දැන් මම ගොඩක් වෙලා කතා කරා, මොනවා හරි ප්‍රශ්න තියෙනවා අපි සාකච්ඡා කරමු. ඔව්. එතන ඒක සාන්නස මොකක්? එතන අර එතන හේතුවක් නිසා ඇති වෙන ඵලයක්ද එතන වෙන්නේ මොකක් හරි? එතන සිතුවිලි නෑ කියලා කිව්වම මේ සතුට ඇති වෙන්නේ ඒ අර ඒක ස්වභාවයෙන් වෙන දෙයක්ද? කොහොමද එතන සතුට නෑ එතනදී වෙන්නේ? මනස කියන්නේ සිතුවිලි පහළ බහින. සිතුවිලි අඩු වෙනවා සිතුවිලි වේගෙ. මනස පහළ බහිනවා. මනස පහළ බැස්සට පස්සේ ඇත්තටම අපේ මුල් ස්වභාවය, අපේ තියෙන යථා ස්වභාවය මතුවෙන්න පටන් ගන්නවා. දැන් අපි අර මෙච්චර කල් ලෝකෙ දැක්කේ සිතුවිලි හරහානේ, මම කියලා හිතාගෙන හිටිය සිතුවිලි හරහානේ. අපි පොඩ්ඩක් නතර වුණාට පස්සේ දැන් අභිධර්ම පැත්තෙන් ගත්තොත් දැන් සතිය කියන්නේ චෛතසිකය තමයි. ඒක තමයි මගේ පොඩ්ඩක් එහෙම අතහැරලා අපි ওই වචන සෙට් එක අත්දැකීමට යංගෝ. අපි ප්‍රැක්ටිකල් අත්දැකීමට ගියාට පස්සේ, ප්‍රායෝගික අත්දැකීමට ගියාට පස්සේ අපිට තේරෙනවා මෙතන මේ මනස පහළ බහින්න බහින්න බහින්න, මනස කියන්නේ මෙතන සිතිවිලි වේගය. වේගය අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන මේ මොහොතට එන්න එන්න එන්න, ඒ මේ මොහොතට ආවට පස්සේ ඇත්තටම සිතිවිලි තිබ්බත් දැන් නැති දැන මේ වෙලාවේ මහත සිතිවිලි තියෙනවා. දැන් ඒ සිතිවිලි තියෙනවා කියලා දැනගද්දිම අපි මේ වෙලාවේ වර්තමානට ඇවිල්ලා ඉවරයි. දැන් අපි හිතන්නේ දැන් එහෙම දැන් සමාලාර හිතනවානේ දැන් මෙහෙම දැන් මේ මොහොතේ ඉන්නවා කියන්නේ සිතිවිලි නැහැ කියන එක. නෑ දැන් මේ මොහොත දැන් මේ මොහොත තුළ ඉද්දි මට සිතුවිලි තියෙන බව දන්නවනේ. ඒත් මං ඉන්නේ සිතුවිලි වල නෙමෙයි මේ මොහොත තුළ. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ උදාහරණයක් ඇරෙන්න මං කියනවා මෙහෙම. දැන් අපි හිතනවානේ අවිද්‍යාව කියලා කියව. දැන් අපි හිතනවානේ දැන් මෙහෙම අවිද්‍යාව මට දැක ගන්න පුළුවන් කියලා. අවිද්‍යාව කාටවත් දකින්න බෑ. විශ්වාස කරනවද? අපි හිතනවා වර්තමානයේ මං අවිද්‍යාව දකින්නවා කියලා. වර්තමානයේ අවිද්‍යාව කාටවත් දකින්න බෑ. මොකද අවිද්‍යාව දකිද්දී එතන අවිද්‍යාව නෑ. එතන තියෙන විද්‍යාව. ඒ කියන්නේ දැන් දවසක් ගිහිල්ලා මේ අන්ධකාරයේ ගිහවලු, අන්ධකාරයේ ගිහිල්ලා චෝදනාව කළලු ලෝකෙම අපු දෙවියන් වහන්සේට, මේ හරි වැරදි ඔයා මේ ලෝකෙ ඔක්කොම මැව්වා, මේ ඔක්කොම මැව්වා, හැබැයි මේ මම ඔයා මට අසාධාරණයක් කළා, මට කවදාකවත් ආලෝකේ දකින්න බෑ කිව්වලු. මේක අසාධාරණයි,
එහින්දා මේ කියවලා ඊට පස්සේ කියවලා ඔව් ඒක නම් ඇත්ත තමයි නඩුව ෆයිල් කරන්න ඕනේ මේ කියලා ලෝකෙමහු දෙවියන් වහන්සේ කියවලා ඔයයි ආලෝකයයි අන්ධකාරයයි එන්න මෙන්න මේ දවසට උසාවියට ආපු දවසට දෙන්නක සාකච්ඡා කරලා මේ අසාධාරණේ බේරන්නම් කියලා. හැබැයි එතකොට කවදාකවත් දෙකට එකට එන්න බෑ. ඒ ආලෝකයේ එන වෙලාවට අන්ධකාරය ඉවරයි. ඒ කවදාකවත් ඔය දෙන හම්බෙන්නේ නැහනේ. අන්න ඒ වගේ තමයි අවිද්‍යාවයි විද්‍යාවයි කියලා කවදාකවත් දෙක එක හම්බෙන්නේ නැහැ ජීවිතේ කිසි දවසක අපිට. අවිද්‍යාවයි විද්‍යාවයි කියලා දෙකක් නැහැ. ආලෝකය ආපු ගමන් අන්ධකාරයට ඉන්න බෑ. අන්ධකාරය දිදී දෙන ආලෝකයකුත් නේ. ඒ වගේ මම වර්තමානට ඇවිල්ලා වර්තමානයේ අවිද්‍යාව දන්නවා කියන්නේ එතන අවිද්‍යාව කියලා එකක් නැහැ කියන එක ඒ වෙලාවේ. එතන තියෙන ප්‍රඥාව, එතන තියෙන ඥානය. එතන තියෙන විද්‍යාව. ඒක තේරෙනවද? නැත්තම් අපි හිතන්නේ මේ ඒ කියන්නේ අවිද්‍යාව කියලා එකක් කවදාකවත් තිබිලා නැහැ. මොකද ඒ අවිද්‍යාව දැනගද්දිත් එතන තියෙන ආයි ඥානය ප්‍රඥාව විතරමයි. ඉතින් එතකොට දැන් අපි වර්තමානෙදි අන්න එක තමයි අපි තේරුම් ගන්න අපි වර්තමානෙදි තමන්ගේ සිතුවිලි වලට ගිහිල්ලා හරි කියලා වේදනාව වල හරි සංකල්ප මගේ හිත සිතුවිලි වලට දුවනවා කියලා හරි දකිනවා නම් එතන තියෙන්නේ සංකල්ප නෙවෙයි. එතන තියෙන්නේ සිතුවිලි නෙවෙයි. එතන තියෙන්නේ වර්තමානය කියන එක. මේ මොහොත කියන එක. මේ මොහොත කියන අවස්ථාව තියෙන අපි අන්න එනට අපි ඒක වරණගා ගන්න. අයියෝ බලන්නකෝ මේ වර්තමාන මොහොතේ මට මේ වැවිලා සිතුවිලි වලට යනවා. එහෙම වෙන්නේ නැහැ. මං ඒවා දැනගද්දි මම මැදට ඇවිල්ලා මැද්දේට ඇවිල්ලා මේ මොහොත කියන තැනට අපි ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ වගේ දැන් හරියටම අපි මේ මොහොත කියන තැනට ආවට පස්සේ එහෙම මේ සිතිවිලි අඩු වෙන ගතියක් තියෙනවා ටිකක්. හැබැයි සිතිවිලි නැති වෙනවා මට නෙමෙයි. සිතිවිලි එනවා යනවා. සද්ද එනවා යනවා. හැබැයි මේ සිතිවිලි වලට සද්ද වලට උඩින් දැන් අපි තුන් මේ එළියේ වහිද්දි අපිට මේ කගේදර හිටියට තෙමෙන්නේ නැහැනේ. ඒ වගේ අපිට තේරෙන්න ගන්නවා නිකන් සිතිවිලි වේදනා තමයි නිකන් හරියට මේ එළිය වැස්ස වගේ. හැබැයි අර අවදිය කියන එක මේ ගේ ඇතුලේ අපි ඉන්නවා වගේ. ඒ අවදියට කිසිම විදියක අර සිතිවිලිවත් වේදනාවවත් ශබ්දවත් බාධා වන්නේ ඒවා තියෙද්දි අර අවදිය කියන එක තියෙනවා. ඒ අවදිය කියන මෝඩ් එක හුරු කරාට පස්සේ ඒ අවදියත් එක්ක තමයි ඔය කියන පස්සද්ධිය සැහැල්ලුව සමාධිය ප්‍රීති සුඛ කියන ස්වභාවල් මතුවෙන්න පටන් ගන්නවා. ප්‍රීතිය සුඛය සමාධිය ඒ ඔක්කොම ටික අර අවදියේ ප්‍රතිඵලයක් විදියට අර සතියේ ප්‍රතිඵලයක් විදියට සතියෙන් ලැබිච්ච ලාභයක් විදියට සමාධියයි ප්‍රීතිය ඒ ටික මතුවෙන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් ඒක උනත් එයා මම කරගත්තොත් අහුවෙනවා. ඒක උනත් මේ මම කියාගත්තොත් ඒ එන එකත් අදාළ හේතුව නිසා ආපු එකක්නේ. සතිය ඵලයක්නේ. ඒ ඒ ඒ ඒ එන එක පවා මම කියා ගන්න නැත්තම් මගේ කියා ගන්න යන්නේ නැත්තම් එයාට මාර්ගේ වැඩිමත් තියෙනවා. හැබැයි එයා එන එක මම උපදොල හදාගත්ත ඔන්න දැන් මං අර අයට මේක තාම නැහැ නේ බ්ලිස් එක නැහැ නේ කියපු ගම මනින්න ගියොත් ඔන්න හපව් අර ප්‍රපංච කරාවෙනවා අර ප්‍රීතිය අර සතුට තෘෂ්ණා දිෂ්ටි මාන දෙකෙන් ප්‍රපංච කරාවෙනවා. ඒතකොට ආයෙත් ඔන්න වැටෙන්නේ මාන්නේට. ආයෙත් හැදෙන්නේ සංසාරය. ඒ නිසා හොඳට ඒ බ්ලිස් එකට ඒ සමාධියට ඒ ඒකාග්‍රතාවත් බවට ඒ ගිහිල්ලා එතනදී ඉන්ක්වයරි මෝඩ් එක තියෙන්න ඕන. එතනදී මම කවුද කියන ගවේෂණේ තියෙන්න ඕන. හැබැයි මම කවුද කියලා එතනදී හිතනවා නෙමෙයි. එතනදී මම කවුද කියන එක හිතීමක් නෙමෙයි සම්පූර්ණ සිත නිහඬයි. ඒ නිහඬ සිත තුළ ඉඳගෙන මං කවුද කියලා අහන්න සිතුවිල්ලකින් තොරව බලන්නේ ඒක. බලපු ගමන් අර නිහඬ බවත් අර ප්‍රීතියත් සියල්ල ඒ සියල්ල පලාගෙන නිදහස් වෙනවා එතන. ඒක කරන්න පුළුවන් ඒ ඉන්ක්වයරි එක කරන්න පුළුවන් හොඳ සති සමාධි ප්‍රීතියක් ඇතුළත. විපස්සනාව කරන්න පුළුවන්. ඉන්ක්වයරි එක මම කවුද කියන එක යන්න පුළුවන්. හැබැයි මම කවුද කියන්නේ අර ගොඩක් හරි මේක හරි අමාරුයි කියන්නේ යාලේ දන්නේම මොන හරි මේ හිතලා මොන හරි කරන්න ඇති කියලා. තේරුම් ගන්න හිතලා කරන එකක්වත් වැඩක් නැහැ. හිතලා ගන්න ඔක්කොම ඩේටා. සිතලා කරන්න යන හැම දෙයක්ම පරණ දැනුමක්. ඒක අපිට තේරෙන්නේ අපි මොනවා හරි හිතලා මේ කරන්න හදනවා නම් මේ වර්තමාන මොහොතේ හිතලා මොනවා හරි නැති කරන්න යනවා නම් ඒ හිතලා ගන්න හැම එකක්ම කොහෙන් හරි දාගත්ත දත්තයක් ඔය කරන් දාන්නේ. කොහෙන් හරි කියන්නේ මං කියන්නේ කිසිම දත්ත පාවිච්චි කරන්නේ නැතුව මේ මොහොතට එන්න මේ මොහොත තුල ඉද්දි අර එන්න ප්‍රීතිය එන්න ඒ සමාධිය තුල ඉන්න ප්‍රීති තුල ඉන්න ගමන් ඒ ඒ ඒ ඒ වෙලාවේ මතුවෙන අරමුණු ගැන නිරීක්ෂණය කරන්න
සහ නිරීක්ෂණය කරන ගමන් බලන්න දැන් අපි ඩාට දාද්දි දැන් බලන්න දැනුමේ ස්වභාවය තමයි දැනුමට දැනුම දැන් අපි පොඩි කාලේදී අපි ආසනේ දැනුම දාන්න පොත් කියවන්න ආසයි දැනුම එකතු කරන්න ආසයි බණ අහලා දැනුම දාගන්න ආසයි හැබැයි නිකන්වත් අපි අහන්නේ නැනේ මෙහෙම බණ අහලා බා පවා කාටද මෙච්චර මේ නොලෙජ් එකක් ඕනේ කියන එක දැන් ඔබ බණ අහගෙන යන ඔබ අහන ගමන් ඔබ අහන්න ඇත්තටම කාටද මේ නොලෙජ් එක ඕනේ කාටද මේ ඩේටා දාගන්න අවශ්‍යතාවය තියෙන්නේ අන්න එයා කොහෙද ඉන්නේ කියලා බලන්න. අන්න ඒක තමයි ඉන්කුවරි එකේදී කරන්නේ. ඉන්කුවරි එකේදී කරන්නේ මේ මොහොතට ඇවිල්ලා මේ මොහොතේ ඉන්න ගමන්ම ඒ ප්‍රශ්නේ සිතිවිල්ලකින් තොරව අහනවා. දැන් මට තිබහයි කියන එක හිතන්න ඕනේ නෑනේ. තිබහයි කියන එක දැනෙනවානේ. අන්නේ මං කවුද කියලා හොයන එකක් දැනීමක් ඒක. හිතීමක් නෙමෙයි. ඒ සොයාගෙන යද්දි තමයි අපිට එතන තියෙන අනාත්මය අවබෝධ වෙන්නේ. ඒ කියන්නේ සිත හිස් වෙන්න ඇරලා සිත ප්‍රීතියෙන් පිරෙන්න ඇරලා ඒ ප්‍රශ්නේ දාන්න මොකද වෙන්නේ කියලා බලන්න. සම්පූර්ණ එතේ ප්‍රශ්نين තමයි මේ දෙපැත්ත නැමැති මායාවෙන් කඩන්නේ. ඒකෙන් නිදහස් කරන්නේ. ඒ ප්‍රශ්නෙට පුදුම හයියක් තියෙන එක සිතුවිල්ලෙන් තොරව යහන ප්‍රශ්නෙට පුදුම හයියක් තියෙනවා මේ සම්පූර්ණ මේ ලෝකය පුච්චලා දාන්න. දැනුමක් නේ ආය අහුවෙලා නේ සිතිවිල්ල කියන්නේ ඔබ්ජෙක්ට් එක කාවිච්චි කරන්නේ ආයෙත් අහුවෙලා තියෙන්නේ ඒ මම කවුද කියන එකම නිකන් බොරුවකට අහුවෙ ආයෙ මම කවුද කියලා අහන්න ගිහිල්ලාම තියෙන්නේ මම යම තමයි අහුවෙලා තියෙන්නේ දැන් මෙතන කිසිම සිතිවිල්ලක් නැතුව දැනෙන ප්‍රීතිය තුලදී අහන්න ඕනේ එතන තමයි කඩල යන්නේ එතන තමයි අනාත්මය වැඩ කරන්නේ ඉස්සෙල්ලා අරක හදන්න හොඳට ඉස්සෙල්ලා හදලා සමාධිය හදා ගන්න ඉස්සෙල්ලා ඒකාග්‍රකව නිහඬ බව ඒ නිශ්ශබ්ද බව හදලා ඇතුලේ හදලා බලන්න මේක ඒකයි බුදුජාණන් සීල සමාධි ප්‍රඥා කියලා ප්‍රතිපදාවක් දේශනා කළේ නැත්තම් කෙලින්ම ඉන්කුවරි එක කියන්නේ කිව්වේ නැහැනේ ඒකට අවශ්‍ය කරන වටපිටාව හැබැයි හැබැයි සාංශාරිකයේ ඥානි තිබ්බයට ඒ ඇයිට කෙලින්ම ඒ ප්‍රශ්නෙම කරා ඒ කියන්නේ අනාත්මය කියන එකම බාහිර දාර්ශනිකයන්ට හඳුනනට එහෙම ditthiyo ditta mattan dakima vitarai thiyenne kiyala dakin therum ganne kiyawa. Deka dakina kenek naha kiyen eka. Idi anne wage ahana kenek naha kiyen eka. E wage sansarika wadapu kenet eka sasil samadhi prajna one naha. Sil naha sati samadhi one naha. Mokada yalage e awashya gahanta athule indriya dharma wedila thiyena awashya karanna yana prajna wedinda awashya karana wacana vitarai. Dan bhavanawa kiyala kiyanne indriya dharma balance kirimane api me karanne. ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා ටික අපේ එක එකනගේ සමහරව මාදි සමහරව වැඩි ඔක බැලන්ස් කරගෙන කරන්නේ මේ බැලන්ස් කරපු ගමන්ම හරියටම ඔය ටික එක ලයින් එකට ආපු ගමන් සම්පූර්ණ මේ සිත කඩලා යනවා මේ ආත්ම සංකල්පේ දෘෂ්ටිය මේ අපි මේ කරන්නේ භාවනා කර 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 ඒක සම්පූර්ණ ඉන්ද්‍රිය ධර්ම ටික එලා එක එල් එකට එක බැලන්ස් එකට අර ගන්නවා ඒ බැලන්ස් එකට ගද්දී ප්‍රඥාව අවශ්‍යයි හැබැයි ප්‍රඥාව වැඩෙන්නේ මේ මොහොත ඇතුලේ සතිය ඇතුලේ මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ මේ මොහොත තුළ තමයි ඒක වැඩෙන්නේ. ඒක දැනුමින් කරන්න පුළුවන් දේ අපි හිතන් ඉන්නේ ප්‍රඥාව ගැන කියන එක මේ දැනුමක් මොන හරි දැනුම දාලා 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 ඒ වගේ එකකින් එක පාට ඒ කියලා. දැනුමින් අපි දන්නතර දැනුමින් තව තව අවිද්‍යාව වැඩි වෙන එක විතරයි වෙන්නේ. දැනුමින් වෙන්නේ එන්නේ තව දන්න කෙනෙක් හැදෙන එක. මම මේකත් දන්නවා මම අරකත් දන්නවා. දැන් බලවත් බලන්නකෝ දැන් මන්නම් කියන්නේ දැන් එහෙම ආවොත් එහෙම බුද්ධ කාලේට පුරහතන් වහන්සේලා අපි එළවනවා අපි. ඇයි ඉතින් අපි තරම් දන්නේ නැහැ නේ අර. දැන් අපි දන්න තරම් දන්නේ නැහැ මොකක් හරි. අපි දන්න තරම් ඇයි ඉතින් ඔය උච්චර කියන ගන්නේ නැහැ චතුරාර්ය සත්‍ය අර අපි වන්න පරිසම්පදා දන්නවා. චතුරාර්ය සත්‍ය දන්නවා ආර්ය අෂ්ටාංග මාර්ග උච්චර ගොඩක් දන්නවා. ඒ කාලේ දන්නේ නැහැ නේද? දැන් කිව්වොත් අපි කයි මෙහෙම යාලා සුදුසු නැහැ මෙතන වාඩි කරන් ඉස්සෙල්ලා ගිහිල්ලා බුද්ධ ධර්ම ඉගෙන ගන්න එන්න. එක දෙක පාදි තුනවත්. මොකද ඔය එක දෙක තුනේ ටිකවත් සමහර දන්නේ නැතුව ඇති. ඒ ටිකවත් දන්නේ නැතුව. සමහරට අපිට නොදෙනුවත්වම අපේ දැනුමටම මේ හිර වෙලා ඉඳ ඉඳ තියෙනවා. අපේ දැනුම සමහරට අපේ මේ ඉන්කුවරි එකට අපි මේ ගවේෂණේ වැහිලා තියෙන්න පුළුවන්. මේ දැනුම ඇවිල්ලා මේක සම්පූර්ණ අවුල් කරන්න පුළුවන්. දැනුම කියලා අපි දන්නේ ප්‍රඥා සැකේනේ තියෙන්නේ. ඒ දැන් 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 උනා සාකච්ඡා කරන්න ගියා බණ්ඩු හිත බැලෙන්නේ ටක් ගාලා අපේ නොලෙජ් එකනේ සාපේක්ෂ කරවන්නේ අපි. හදවතට සාපේක්ෂ වෙනවට වඩා ටක් ගාලා සාපේක්ෂ වෙන්නේ අපේ පරණ ඉගෙනගත දැනුමට එක්ක. එහෙනම් මං කියන්නේ බලන්න පුළුවන් ද ඒක කඩන්න. ඒක කඩන්න එකම දේ මේ මොහොත තුළ ඉන්න මේ මොහොත ඇතුළේ බ්ලිස් එක මතුවෙන්න දෙන්න ඇතුළ ඒක ඉන්න ගමන්
බයි සිතුවිලකින් තොරව කියන එක කොහොමද ඒක හරි අමාරු වචනයට දාන්න එක. එක එක්කෙනාට බෑ තේරුම් ගන්න ඕනේ කොහොමද කරන්න කියන එක. ඔව්. ඔව්. මමයි සද්දේ කියලා දෙකක් නැහැ. ඇහිමත් තියෙනවා. ඇහිමත් තියෙන සද්ද විතරයි ඒ මොහොතේ. ඒතර මමක් මමෙක් ඇති වෙන්නේ ඒ වෙලාවේ හිතන්න ගියොත් ඒ අනුව මමෙක් ඒ වෙලේ ඇති වෙනවා. ඒත් හරි ගමන්නේ ඒත් තමයි එතන නතර වෙනවා නම් හරි සිත. ඒ කියන්නේ දැන් අපේ හැම නිවෙන යමක් දැක්කට පස්සේ ඒක ඒ ගැන කතන්දරයක් හැදෙනවානේ. දැන් සතිය ගොඩාක් දියුණු කෙනෙක්ගේ ස්වභාවය තමයි වර්තමානයේ ගොඩාක් ඉන්න කෙනෙක්ගේ එහෙම දැක්කට ඒක එනවා ආවට ඒක තුලින් මෙමේ. ඒ කියන්නේ මොනව වුණත් අපි කියන්නේ එයා ජීවිතයේ ස්වභාවය තමයි මෙහෙම. එයා අන්න එක තමයි ජීවිතයේ විඳින කෙනෙක්ගේ ස්වභාවය තමයි. එයාට දැන් අපි තුමු දැන් මෙතන ගෙදරෙද්දි ගෙදර තිබ්බ ගස් ටික කඩා වැටිලා. කඩා වැටිලා දැක්කා කඩා වැටිලා නේද කියලා දැක්ක එතනින් නතර වෙනවා හිත. දැන් අනිත් කෙනෙක්ගේ මනේ මේක කඩයෝ මෙහෙම වෙයිද මෙහෙම වෙයිද මම මොකද කරන්නේ කියලා සමහර කෙනෙක් එහෙම නෙමෙයි අර ඒකත් එක්ක ගොඩාක් සිතිවිලි ධාරාව පහළ වෙන්න පටන් ගන්නවා. ඒ සතිය කියන එක හොඳට මේ මොහොත කියන එකට අවදි වුණ කෙනෙක්ට එහෙම ඇත්තටම නැහැ. එයාට ඒක මොකක් වුණත් ගානක් නැහැ කියන්නේ අපි. මොකක් වුණත් හොඳයි කියන්නේ අර අර සෙන්හාමුදුර කෙනෙක් ඉඳලා තියෙන අර පල්ලෙයා ගෙදර ළමෙක් හම්බෙලා කාන්තාවට උන්වහන්සේගේ ළමයා කිව්වට පස්සේ අම්මලා තාත්තලා බැනලා ගිහිල්ලා ළමයා දුන්නට පස්සේ කියලා දිනවා මේ ඔබ වහන්සේගේ ළමයෙක් අපිට හදන්න බෑ කිව්වට පස්සේ ආයෙකත් හොඳයි කියලා දෙන්න කිව්වලු. ඊට පස්සේ ඒ අම්මා කිව්වලු මේ ඔබ වහන්සේගේ ළමයෙ නෙමෙයි වෙන කාගේ ළමයෙ නෙමෙයි. ඒ අම්මා කිව්වලු ගමේ මාළුකාරයාගේ ළමයෙක් කියලා කිව්වලු එහෙනම් දෙන මාළුකාරයාගේ ළමයෙ මොකටද හාමුදුරු හදන්නේ කියලා ආයෙ අම්මලා ගිහින් ඉල්ලුවලු. ඒක තමයි ආයෙක ඊටත් වඩා හොඳයි කිව්වලු. එච්චරයි. අන්නේ වගේ අර සතිය දිනු කෙනෙක්ගේ ස්වභාවය තමයි එයාට එහෙම මේ මොකක්වත් හිත දුවන්නේ නැහැ සිත. සිත ඒ ඒ සබ ඒ දෙකම ඒ සිද්ධි දෙකක් විතර ගැනෙනවා මිසක් ඒක අවස්ථා දෙකක් මිසක් ඒ අවස්ථා දෙකේ හොඳ නරක විශ්ලේෂණයක් වෙන්නේ නැහැ. ඒ අවස්ථා දෙකට සාපේක්ෂව සිතිවිලි ගොඩ නැගෙන්නේ නැහැ. සිත නතර වෙලා තියෙන්නේ. ඉතින් අන්නේ ඉතින් ඒ සිත නතර වෙන තැනට එන්න පුළුවන් නම් හොඳයි ඉතින්. ඒ සිත නතර වෙන තැනට ආවොත් තමයි කෙනෙක්ට මේ මායාව කියන එක ඇත්තටම මේ ඉන්නේ ඩ්‍රීම් එකක් කියන එක 100% තේරෙන්නේ. දැන් අපි මේ හිටියට අපි ඉන්නේ සිහිනයක් ඇතුලේ නෙමෙයි. ඒක අපිට හරියට තේරෙන්නේ නැහැ. ඒක ඇත්තටම ඒක තේරෙන්නේ අඩුම ගානේ අරහත් ඵලයට කිට්ටු වෙලාවත් ඉන්න ඕනේ. නැත්නම් මිනිස්සුන්ට මේක තේරෙන්නෙම නැහැ. ඒ අපි කොච්චර කතා කළත් මේ ඉන්නේ සිහිනයක් ඇතුලේ බව. මේ දැන් දකිමින් සිටින්නේ සිහිනයක්. ඒක ඇත්තට පවතිනක් නෙවෙයි ඒක. ඒ උනාට ඒක තේරෙන්න අඩුම ගානේ සෝතාපන්න ඵලයේදීවත් ඒක මිනිස්සුන්ට තේරී කියලා විශ්වාස කරන්න බෑ ඒක. ඒක එච්චරටම ඒක හරි සියුම් කාරණයක්. ඒක තේරෙන්නේ යම් ඇහෙන මට්ටමකට සිත මේ පදාර්ථයෙන් ඔබ්බටම යන්න ඕන. පදාර්ථයෙන් ඔබ්බට ගියාට පස්සේ ගියපු කෙනා දන්නවා මේක සිහිනයක් බව. මේ ඉන්නේ සිහිනයක් ඇතුළක බව. ඒ ඉතින් අන්නේ සිහිනේ ඇත්තටම තේරෙන්නේ ඔන්න ඔය මට්ටමටවත් එන්න ඕන දැන්ට. ඒ දකින්න තැනදීම එතනින් එහාට සිතුවිලි එන්නේ නැති මට්ටමට හිත නතර වුණාට පස්සේ ඒ සිද්ධියක් අර නිකන් අර ලොකු මේ කියන්නේ කොච්චර වත්තේ මල් පිපිලා තිබුණත් කොච්චර ගෙදර කුඩුලා තිබ්බත් ඒ දෙකටම ඒ දකින්න තැන හිත නතර වෙන මට්ටමට ඇවිල්ලා නම් ආන් එයාට මං කියන්නේ මෙන්න මේ සිහිනේ කතන්දරේ ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්න. එයාට පුළුවන් මේ ජීවිතය තුළ මේ මායාවෙන් 100% නිදහස වෙන්න. ඉතින් ඒ අර ඒ මට්ටම වල හිත නැති කෙනෙක් ඉතින් අපි මේක ඩ්‍රීම් එකක් මේක මායාවක් මේක සිහිනයක් කියලා එයාට ඒක ෆීල් වෙන්නේ නැහැ ඇත්තට. ඒ කියන කතන්දරේ මොකද එයාගේ තාම මේ භෞතිකයට පදාර්ථයට හිත බැඳිලා වැඩි. පදාර්ථයට හිත බැඳිලා වැඩි හින්දා එයාට ඒක 100% තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් ප්‍රශ්නයක් නැහැ ඒක ටික ටික යන්න තියෙන. ඉතින් කලබල වෙලා ඉතින් තේරෙන්නේ නැහැ කියලා දුක් වෙලා වැඩකුත් නැහැනේ. මේ ඉන්නේ සිහිනයක් ඇතුලේ කියන එක. සිහිනයක් ඇත්තටම සිහිනයක් ඇතුලේ කියන්නේ මේකේ කවුරුත් නැහැ කියන එක.